තර සිහිනයක් තියෙනවා. ඒ සිහිනය ඒ ආකාරයෙන්ම ඉටු කරගත මනාල ඉවරක් තමයි මේ. දැන් අවුරුද්දක් විතර යනවා වෙඩින් එකක් ප්ලෑන් කරන්න. වෙඩින් එකේ ඉන්ස්පිරේෂන් වලින් පටන් ගමු කියලා ඒක මේ ඉන්ස්පිරේෂන් හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි දෙන්නා ඉස්සලම් හිතුවේ මොනවද අඳින්නේ කියලා. ඒකට අපි දෙන්නාටම ගැළපෙන විදිහට අඳින්න නම් මං ඉස්සලම් හිතුවා මේ සභ්‍යසාචි ඩිසයින ඉන්දියාවේ එයා කරපු ඇඳුම්, ඒගොල්ලෝගේ කලර් පැලට්ස් ඒවා අපි දෙන්නගේ ස්කින් එකට අපි නෝමලි කරන දේවල් වලට ගොඩක් ගැළපෙනවා. Baby, this is what you came for. Lightning strikes every time she moves. And everybody's watching her, but she's looking at you. අලුත් වෙඩින්ස් අලුත් ඩිසයින්ස් වලට අලුත් අලුත් තීම්ස් වලට වෙඩින්ස් ගොඩක් වෙලාවට ලංකාව සිදු කරනවා. ඒත් එක්කම කපල්ගේ එක්ස්පෙක්ටේෂන් ගොඩක් වෙලාවට බ්‍රයිඩ් ගෙන් බ්‍රයිඩ් එකට වෙනස් වෙනවා. සමහර අය මේ වෙඩින්ස් ගැන ගොඩක් නොලෙජ් එකක් තියෙනවා, සමහර අයගේ නොලෙජ් එකක් නැහැ. භාගය කියන්නේ ඉන්ටර්නැෂනල් ඩිසයිනර් කෙනෙක්. එයා ගොඩක් ඉන්ටර්නැෂනල් ටච් එකක් තියෙන, ගොඩක් ක්‍රියේටිව් ඩියස් තියෙන කෙනෙක්. අපි සභ්‍යසාචි ඩිසයිනර්ව තෝරගත්තේ අපි ගොඩක් දැකලා තියෙනවා මේ දවස්වල තිබ්බ රාම් ලීලා, බජිරාව මස්තානි, ඒ වගේ ස්ට්‍රෝං හින්දි ෆිල්ම්ස් වලින් සභ්‍යසාචි ඉන්ස්පිරේෂන් අරගෙන ඒක එයා මොඩර්න් විදිහට හදනවා. ඊට පස්සේ අපි බැලුවා ඒ විදිහට කරලා, දැන් අපි ඉන්දියානු ඉන්ස්පිරේෂන් එකක් ගත්තර අපි සිංහල ඒවත් මික්ස් කරන්න ඕන හින්දා ඒ දෙක මික්ස් කරලා අපි මේ කරනවා කියලා හිතුවා මේ අපේ වෙඩින් එකට. ඉතින් භාග්‍යත් පණ්ඩුකත් මාව හම්බෙන්න ආවේ අවුරුදු විතර කලින්. ඒගොල්ලන් වෙඩින් එක ප්ලෑන් කරන්න එයාට අවශ්‍ය වුණා ගොඩක්, ඒ දෙන්නටම අවශ්‍ය වුණා ගොඩක් සිම්පල්. එක දවසේ ෆන්ක්ෂන් එකක්, ඒ කියන්නේ හෝම් කමින් එකක් නැතුව එක දවසේ සම්පූර්ණ ෆන්ක්ෂන් එක කරන්න ගොඩක් සිම්පල් විදියට ගොඩක් හැම ගෙස් කෙනෙක්ම ඒගොල්ලන් ඉන්වයිට් කළ දෙපැත්තෙම සාමාන්‍ය ගොඩක් අපි දකින වාගේ ෆැන්සි ෆන්ක්ෂන් එකක් නැතුව ගොඩක් චාම් එලිගන්ට් ෆන්ක්ෂන් එකක් කරන්න. What would I do without your smart mouth? Drawing me in and you kicking me out. You got my head spinning, no kidding. I can't pin you down. What's going on in that beautiful mind? I'm on your magical mystery ride. And I'm so dizzy, don't know what hit me, but I'll be alright. My head's underwater, but I'm breathing fine. You're crazy and I'm out of my mind. Cause all of me loves all of you. Love your curves and all your edges, all your perfect imperfections. ඔවුන් දැකපු මේ සිහිනේ ඔවුන් ඇලුම් කරපු සම්ප්‍රදායක් තිබුණා. ඉතින් අපි සභ්‍යසාචි ඉන්ස්පිරේෂන් ගත්තම හිතුවේ මොඩර්න් විදිහට තියන්න, ගොඩාක් වැඩි ජුවලරි වැඩි ගන්න නැතුව, ඇඳුම් වල සීක්වීන්ස් එක එක පබලු අල්ලන්න නැතුව, ඒ වුණාට සභ්‍යසාචි විදිහටම ඉන්ස්පිරේෂන් එක අරන් ඒකේ ප්‍රයිමරි දේවල් කරන්න. ඉතින් අපි හිතුවා හොඳම කලර් පැලට් එක ලයිට් ගෝල්ඩ් වගේ, ගෝල්ඩ් ඩස්ට් ඒ වගේ කලර් තීම් එකක් ගන්න. ඒකටම මැච් වෙන්න මම හිතුවා මගේ බ්‍රයිඩ්ස් මේඩ්ස් අතර රෝස් ගෝල්ඩ් ඒ පාට ටික ගන්න. එතකොට අපි ඒ වගේ පාටක් ගන්නවා නම් තව ෆැබ්‍රික් එක ලයිට් වෙන්න, ටූල් ෆැබ්‍රික් උයි ඒක තව මේ රිච් ගතියක් පෙන්නන්න බ්‍රොකේඩ් උයි තමයි පාවිච්චි කරේ. එතකොට ඒ විදිහට තමයි අපි බ්‍රයිඩල් එක ඔක්කොම ඩිසයින් කරේ. මම තමයි හිතුවේ මුලින්දම්ම කොහොමද සභ්‍යසාචි එක
මේ කඩලා කොහොමද මොඩර්න් විදිහට ඒක අරගෙන අපේ අපි අපි තුන්දෙනාම බ්‍රයිඩ්ස්මේස් පොඩක් පොඩි ඒක හින්දා වැඩි ජුවලරි ඒවා දාන්න නැතුව කොහොමද ලස්සනට සිම්පල් වට කරන්න කියලා තමයි අපි හිතුවේ. එතකොට ඒකටම මැච් වෙන්න මං හිතුවා බ්‍රයිඩල් එකට මැච් වෙන්න පාණ්ඩුකට සූට්ස් මහන්න පළවෙනි අඳුමට. ඒගොල්ලන් ඩිසයිනර්ස් නම් ඒගොල්ලන්ට ගොඩක් අයිඩියාස් තිබුණා. නමුත් ෆන්ක්ෂන් එකක් කොහොමද නිවැරදිව කරන්නේ මේ අයිඩියාස් දාලා. ඉතින් ප්ලෑන් කෙනෙක් හැටියට මගේ වකිම තිබ්බා එතනදී ෆන්ක්ෂන් එකේ ඒගොල්ලන්ට හරියන ආකාරයේ, ඒගොල්ලන් බජට් එකට හරියන ආකාරයේ සහ ඒගොල්ලන්ගේ ක්‍රවුඩ් එකට, ඒ ක්‍රවුඩ් එකට හරියන ආකාරයේ ෆන්ක්ෂන් එකක් සිදු කරන්න. ඉතින් අපි ඉන් ඩීටේල් හැම එකම ප්ලෑන් කරද්දී මේගොල්ලන්ගේ එක්ස්පෙක්ටේෂන් හැමදේම සලකලා බලලා හැම අංගයක්ම ඉතාමත් පර්ෆෙක්ට් ප්ලෑන් කරා. අපි ඩෙකරේෂන්ස් ගත්තාම ඩෙකරේෂන්ස් වලදී අපි බලාපොරොත්තු නැහැ ගොඩාක් ලොකු මැසිව් ඩෙකරේෂන්ස් යන. මොකද මේගොල්ලන්ගේ ඩියක් වුණේ ගොඩක් වෙලාවට කපල් එක හයිලයිට් වෙන්නත් ෆන්ක්ෂන් එකේ හෝල් එක, ඒ හෝල් එකේ තියෙන ඇට්මොස්ෆියර් එක ඒ ආකාරයෙන් නිර්මාණය කරන්න තමයි ෆන්ක්ෂන් එකට අවශ්‍ය වෙන. ඉතින් අපි මුලින්ම හෝල් එකට ගියා. හෝල් එකට ගිහිල්ලා ඩෙකරේෂන්ස් සිලෙක්ට් කරන්න කලින් හෝල් එකේ තිබ්බ ඇස්පෙක්ට්ස්, හෝල් එකේ තිබ්බ ක්‍රියේෂන්ස් අපි දැක්කා. ඒ හෝල් එකේ අනුව තමයි අපි ෆන්ක්ෂන් එක නිර්මාණය කරේ. ගොඩක් හෙවි වර්ක්ස් දාන්න නැතුව. මොකද ඒ හෝල් එක වටේටම අපි දැක්කා ඉන්දියන් කාවින්ස් යූස් කරලා තිබ්බා. ඉතින් අපි ඒ කාවින්ස් වැනි දේවල් යූස් කරන්නේ නැතුව එතනින් ඉහට ගෝල්ඩ් ටච් එකක් දීලා ප්ලේන් ඩෙකරේෂන්ස් ප්ලේන් නිර්මාණ කරා. පෝරුව ගත්තාම ඉතාමත් සිම්පල් පෝරුවක්, නෝමල් පිලස් හතරක් යූස් කරලා පෝරුවක් නිර්මාණය කරේ. ඒත් එක්කම සිටි බෑක් එකක් ගත්තාම සිටි බෑක් එකත් සාමාන්‍ය නෝමල්ම යන සිම්පල් ස්ක්වයර් ටයිප් සිටි බෑක් එකක් තමයි නිර්මාණය කරේ. මේ හැමදේම බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලන්ගේ ඉන්දියන් ටච් එක සහ මේගොල්ලන්ට අවශ්‍ය වුණු ඒ සිම්පලිසිටි එක අපි ලබා දෙනවා. Show me there's no point in trying. I'm now right. And I've been silent for so long. I've been quiet for so long. I've been quiet for so long. What you came for, lightning strikes every time she moves, and everybody's watching her, but she's looking at you. එක ඩිසයිඩ් කරාට පස්සේ තමයි හිතුවේ කොහොමද අපි හෝල් එක කරන්නේ කියලා. හෝල් එකටත් ගියාම අපි දැක්කා ඒකේ තිබ්බ බොරදාන් වගේයක්. ඒකේ තිබ්බේ අපි ගත්ත පැලට් එකම වගේමයි නිකන් මැට් ගෝල්ඩ් එකක්. ඊට පස්සේ නිකන් ගොඩක්ම තිබ්බේ මැට් ගෝල්ඩ්. ඊට පස්සේ අපි හිතුවා මැට් ගෝල්ඩ් අරගෙන අමං ජානකට කිව්වා අපි මේ විදිහටම හෝල් එක arrange කරමු. හෝල් එකේ තියෙන ඩිසයින් එකයි මේ මැට් ගෝල්ඩ් උය අරන් මං කිව්වා ජානකට ටේබල් ඩෙකරේෂන්ස්, ටේබල් ක්ලොත්ස්, ඊට පස්සේ පෝරුව ඒ ඔක්කොම ඒ විදිහට සිම්පල්වට හැබැයි ඒ එකම තීම් එක විදිහට කරන්න කියලා. එතකොට මං ජනකට එක්ස්ප්ලේන් කරලා විතරයි තිබ්බේ. අපි දැක්කලා තිබ්බේ නිකන් කොලවලිනුයි එවපු පින්තූරවලිනුයි තමයි ඉස්සෙල්ලම හෝල් එක කොහොමද රේන්ජ් කරන්නේ, මට ඕන ඕන තැන්වලට මල් දාලා මේ කලර් තීම් එක කොහොමද ස්ප්‍රෙඩ් වෙලා යන්නේ මැද ඉඳන්, ඒ ඔක්කොම දැකලා තිබ්බේ නෑ ආපු දවසේ. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලම ඇතුල් වෙනකොට තමයි අපි දැක්කේ දැන් ඒ විදිහටම ඒ එක එක තැන් ලයිට් කරලා තිබ්බා. ඊට පස්සේ ටේබල් ඩෙකරේෂන්ස්, පත්තු කරපු කැන්ඩල්ස් ඒ ඔක්කොම මං හිතපු විදිහට තිබ්බා ඇතුළට යනකොට.